අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට හදන සෞභාග්‍යයේ දැක්ම තමුන්වහන්සේලාට ඉදිරිපත් කළා. අපි මේ රටේ ඉන්න විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන් ඒ සියලු දෙනාම එක් කරලා පසුගිය වසර 4 පමණ කාලය තුල මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරලා පැහැදිලි වැඩසටහනක් සකස් කළා. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ අපි තමුන්නාන්සේලාගේ අදහසුත් එට එක් කළා. මේ හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙහි තිබෙන සෑම කරුණක්ම මගේ දූර කාලයේ යට තුලදී සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට සාතික කරනවා. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල වගේම මම විවිධ ප්‍රදේශවලට ගියාම එහිදී මුණ ගැසෙන සෑම කෙනෙක්ම කියන්නේ අපිට ආරක්ෂිත රටක් ලබලා දෙන්න කියලා. ඒ වගේම අපේ රටේ ස්වෛරීභාවය අපි තහවුරු කරන්නට ඕනේ. මොන රටක් එක්ක හෝ ඒවා අපි මිත්‍රත්වයෙන් අපේ රාජතාන්ත්‍රික කටයුතු කළත් අපිට කිසිම රටකට අපේ රටේ ස්වෛරීභාවය නැති කරලා දෙන්නට කිසිම දිවිසුමක් අස්සම් කරන්නට පුළුවන් කමක් නැහැ. සා අද අපේ ස්වාමින් වහන්සේ නමක් උපවාසයක යෙදෙනවා. මේ MCC ඒ මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ගිවිසුම අස්සම් කරන්නට එපා කියන. ඉතින් අපි කිසිම විටක අපි එදා සංවර්ධනය සඳහා විවිධ රටවල් වලින් මුදල් ලබා ගත්තත් අපි කිසිම විටක ඒ වරාය වැනි සංවර්ධන කටයුතු කිසිම රටකට බාර දුන්නේ නැහැ. දැන් මේ නිසා අපේ රටේ ස්වෛරීභාවය තහවුරු කරන්නට වගේම ආරක්ෂාව තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා පමණක් නෙවෙයි, එයින් පස්සේ මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා තිබුණා. මේ රටේ ඉන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ මේ අය ඇතුළත් කළා. එදා අපි ඇති කරපු සාමය ඉදිරියට ගෙනියන්නට එහිඳ තමයි අපේ කාලය තුලදී කිසිම සිද්ධියක් ඇති නොවුනේ. අපි එදා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දුන්නා. තමුන්නාන්සේලාට මතක ඇති LTT සංවිධානය පරාජය කරාට පස්සේ KP කියන පුද්ගලයා මැලේසියාවේ ඉඳලා නැවතත් LTT සංවිධානයේ නායකත්වයට පත් වෙලා ඒ සංවිධානය ඉදිරියට ගෙනියනවා කියලා ප්‍රතිඥා දුන්නා. නමුත් අපි කෙටි කාලයක් තුලදී ඔහු අල්ලගෙන ඇවිල්ලා ඔහු පුනරුත්ථාපනය කළා, අපි සමාජගත කළා. නමුත් බලන්න මේ රජය රණවිරුවන්ට කිසිම තැකීමක් නොකරන විදේශීය රටවල් සමග සම්මුති අස්සම් කළා, ඒ අයව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්න මග සැවැසුව, වගේම බුද්ධි අංශ නිලධාරීන්ව අභූත චෝදනා කළා, එයාව හිරගත කරපු අමාත්‍ය මණ්ඩලයක් ඉන්න මේ රජය මේ විදේශීය රටකින් බුද්ධි අංශ මගින් ඉදිරියේදී ඇතිවන ඒ පහරදීම පිළිබඳව පහරදීමක් ඇතිවෙනවා. ඒ ඇතිවෙන්නේ කවදද, මොන ස්ථානවලද,
මොන ක්‍රමයටද කවුද ඒක කරන්නේ ඒ කරන අයගේ ලිපිනයවල් ඒ අයගේ දුරකථන අංක මේ සියල්ලක්ම ලබා දීලත් එයාට අපොහොසත් වුණා වළක්වන්නට ඒට හේතුව මේ රජය ආරම්භ කර දවසේ ඉඳලා ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් කළේ නැහැ ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ එදා අපි විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්වාදීන් ගැන හොයන්නට විශේෂ ඒකකයක් හදලා තිබුණා අපි නිලධාරී වුණ පුහුණු කළා එවෙනි යොදලා තිබුණා මේ රජය ඒ නිලධාරීන්ව වෙන තනතුරු වලට මාරු කරා එහෙන තමයි එවැනි අවාසනාවන්ත සිද්ධියක් නැවතත් මේ රටේ ඇති වුණේ අපි රජයක් ඇතුළත අපි ප්‍රමුඛත්වය මුලින්ම දෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව වගේ තමුන්නාන්සේලාගේ ආරක්ෂාව සඳහා කිසිම ත්‍රස්තවාදී අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ තියන්නේ නැtei කියන එක මම තමුන්නාන්සේලාට සාතික වෙනවා ඒ වගේම අපේ මේ කඩා වැටලා තිබෙන ආර්ථිකය එදා තමුන්නාන්සේලා දන්නවා මේ රට සමාදා සාමය ඇති කරාට පස්සේ ස්ථාවරත්වය ඇති කරාට පස්සේ අපි විශාල සංවර්ධනයක් මේ රටේ අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරායවල් ඒ වගේම ආයෝජකයන් දේශීය විදේශීය ආයෝජකයන් මේ රටේ ආයෝජනය කරා තමුන්නාන්සේලා කොළඹ නගරයට ගිහිල්ලා බැලුවොත් ඒ කොළඹ නගරයේ තිබෙන සියලුම ආයෝජන ගෙනාවේ අපේ කාලේ නමුත් ඒ ආරම්භ කරපු ව්‍යාපෘති මේ රජය ආවට පස්සේ එකපාරටම නැවැත්තුවා ඒවට සම්බන්ධ වෙච්ච කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් ඒ සැපයුම් කරුවන් මේ සියල්ලක්මගේම ව්‍යාපාර නැති වෙලා ගියා දිනේ ව්‍යාපාර සමග සම්බන්ධ වෙච්ච ඍජුවම සම්බන්ධ වෙච්ච රැකියා ලක්ෂ 4ක් පමණ නැති වුණා. ඒ වගේම අනියම් ලෙස දැන් මේ ගල් කුරි වල වැඩ කරපු අය එයායි දන්නවා මේ සැපයුම් අඩුවීම නිසා මේ සංවර්ධනේ නැවතුණු නිසා එයාගේ රැකියාව නැති වෙලා ගියා. ඉතින් මේ වගේ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා තමයි ආර්ථිකය වැටෙන්නට පටන් ගත්තේ. අපේ මිසලස්ම යටතේ අපි විශේෂයෙන්ම අපේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. මේ රජය දේශීය ගොවියා දේශීය වැවිලිකරුවා ගැන කිසිම අවධානයක් යොමු කරේ නැහැ. ඒ හින්දා තමයි අපේ රටේ තිබෙන සියලුම වැවිලි තේ පොල් රබර් සානෙකුත් ගම්මිරිස් කුරුඳු මේවැනි භෝග වර්ග මේ සියල්ලක්ම අවදානම් තත්යකට වැටුනේ ඒ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.